හයිට අපිට යන්න විසිර ගාලා ඕක මුලින්ම කියන්නේ ඒපි තාත්තේද ඒ කියන්නේ ආස මෙහෙමලු ඒ කියන්නේ ඒ කියන්නේ එක දෙක තුනලු අපිට කියනවා මේ මේ ඒපි නිය තමයි නලු මෙහෙම තමයි ප්‍රකාශනයක් දියදී එතන කිව්වා නැත්නම් මෙතන ඉන්න කවුද දෙක දෙක එක න්‍යාස මෙතන ඉන්න කවුද දෙක දෙක බිඳු න්‍යාස දෙක දෙක ගෙදර ගෙදර එක හරි එතකොට ඒ වෙන හතර b දෙක ඒ පෙරලෝක පොතේ අපිට එක එක දෙක තුන වෙන දෙක i දෙක එක බිඳුව බිඳුව එක හතර එන්නේ බිඳු බිඳු තර මෙතන සුළුනොත් එනවා ඒ වෙන හතර දැන් නා දෙකයි ඍණ 12. ඒක හදාගන්න පොගලෝ b ධන 2 දෙකයි b ධන 6 සමානයි දෙක ඍණ 2 බිංදුව බිංදුව 2 න්‍යාසය බිංදු 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 තව තාසුනවත් වෙන අපිට a ඍණ 2 දෙකයි ඍණ දන හතර හරි තනරු විස්තර සමාරගම ඔයගොල්ලන්ට මම කියන කරනවා ඔයගොල්ලන් එනවා මොකද a සමානයි 6යි b සමාන 2 කියලා හරි a සමාන 6යි b සමාන 2 මැච් කරනවා හේතුව a සමාන 6 දැම්මම මෙතන බිඳුවයි මෙතන බිඳුව සෙට් කරනවා b සමාන 2 දැම්මම පස්සේ එන මෙතන බිඳුව මෙතන බිඳුව සෙට් කරනවා ප්‍රශ්නයක් නැහැ නේද ab වහගන්න ඊට පස්සේ කියනවා a ඉන්න සඳුනා ගන්න කියලා දැන් AB හොයාගත්තා A6 B2 කියලා. මම කෙටියෙන් කරේ හරි. ඊපස්සේ A හොයාගත්ත A යක 6යි B යක ඍණ 2 මතන් දැම්මා. දාලා ඔයගොල්ලෝගේ අරමුණ කියන්න කරාට මෙතනින් හදන්න ඕන ඔයගොල්ලෝ BA ආකාරය ප්‍රකාශන. බෙන්නේ A ස්ටාර් එක. A ස්ටාර් එක ඒ ස්ටයි ආකාර ප්‍රකාශනය කරනවා එතකොට ඉන්නේ මෙතන ඔයගොල්ලෝ 6 ඍණ 4 ඍණ 2 2 a පෙරළුම සමාන අනිත් පැත්තට මේක දාලා අපුණා දෙකක් a කියලා දැන් මම කරන්නේ ඒ ඉන්වර්ස් නේවනේ ආයි සමස්ත ප්‍රකාශනයේම පෙරළුම ගන්න දෙපැත්ත සමස්ත මේක කරනවා පෙරළුත් එනවා සමස්ත ඔක්කොම පෙරළුවොත් මේ පැත්තෙත් පෙරළුවොත් සමාන රපැත්ත පෙරළුම කියලා ගත්තොත් එකපාරට නේ මොකද්ද 2යි i පෙරළුම ගන්න බල 2යි i ම තමයි නේ මේක ඒකේ පෙරළුම ඉස්සරහට එනවා පැත්ත මාරුනානේ මේක පෙරළුම කවුද 6 ඍණ 4 ඍණ 2 දෙකෙහි පෙරළුම දෙක අපිට එන්න සංකල්ප මොකද්ද ab ගුණිතයේ පෙරළුම කියන්නේ කවුද b පෙරළුම වලින් රසයේ පෙරළුම කියන සංකල්ප වලට තියෙනවා දැන් මෙතන ඉන්න කවුද a වාරයක් 6 ඍණ 4 ඍණ 2 2 සමාන 2යි i ආ මේ දෙක මේ ස්ථාන අතර බෙදුවොත් අපිට එනවා a 3 ඍණ 2 ඍණ 1 1 සමානයි 2යි i මොකද i කියන්නේ හරි ඔව් අනිත් පැත්තට එතකොට මෙතනින් අපිට මෙනිසා කියන්න පුළුවන් මොකද්ද මෙනිසා කියන්න පුළුවන් a ඉන්වර්ස් කියන්නේ කවුද එතකොට දැන් අපිට න්‍යාස වල අපි දෙක දෙක න්‍යාස ගන්න තමයි මෙතනත් කතා කරන්නේ අපි. අපි කියනවා 2x2 system කියලා මේක. සුද්ධ කියනවා. 2x2
2x2 කියන්නේ සිස්ටම් එකක්. සිස්ටම් එක සමගාමී සමීකරණ විසඳන ක්‍රමයක්. සමගාමී සමීකරණ විසඳන සමගාමී සමීකරණ ගොඩාක් තුනතු කරන්න. එතන විචල පහකින් සමගාමී සමීකරණ පහක්. 10, 100, 50, 200, 300. වගේ දුන්නොත් විසඳන පාවිච්චි කරන්න පුළුවන්. නිශ්චිත විසඳුමක් තියෙනවා කියන්නේ හරි. සමගාමී සමීකරණ ලෝඩ් එකක් දෙනවා ඔයගොල්ලන්ට. විසඳන්න පුළුවන්. හරි මොකයි කියන්නේ? සමගාමී සමීකරණ ලෝඩ් එකක් දෙනවා. දීලා අහන ප්‍රශ්නය මේකට නිශ්චිත විසඳුමක් තිබේද නැද්ද? ඔබල සමගාමී සමීකරණ පහ 10 තුනේ කියන්නේ. පහක් කියන්නේ. පහක් දීලා අහනවා මේකට නිශ්චිත විසඳුමක් තිබේද නැද්ද? ආ. ඉතින් කොහෙන්ද ඉපයි? හෙල්ප් කරන්න පුළුවන් න්‍යාස. න්‍යාසුලෙන් චෙනික උත්තර දෙන්න පුළුවන්. මේකට නිශ්චිත විසඳුමක් තියෙනවද? විසඳුම් නැද්ද? විසඳුම් අපරිමිතද? කියලා උත්තරයක් චෙනිකෝ න්‍යාසුලෙන් දෙන්න පුළුවන්. න්‍යාස දැනි පාච්චිල සමගාමී සමීකරණ විසඳුමින් තොරව. හේතුව ඒ න්‍යාසවල යෙදීම. දැන් අපි ප්‍රශ්න දැන් අපි අවකලන ඉගෙනගන්න පන්තිකාමරේ අවකලන ලැබීම් කියන්නේ මොකද? උපරිම අවවරණේ මේ පාය ගැටලුවන අපි අනුකලනේ මෙර අනුපන්තිකාමරේ යෙදීමක් කියන්නේ ස්කන්ධගෙන් නේ යදාර්ථන්නේ. දැන් න්‍යාසත් යදාන කරත් තමයි සමගාමී සමීකරණ විසඳීමේ සම්බන්ධ වැඩවල. පාච්චි කරනවා න්‍යාසවල වැඩ. හා හරි අපිට තියෙන දෙක දෙකන පොඩක් කතාවක් මෙහෙම වැඩ. මේ තියන්නේ මම මේ බෝඩ් එක තුල දෙන්නේ මේ A1 B1 C1 A1 B1 C1 A2 B2 C2 කියනවා ඔක්කොම තාත්වි නිතරිය. හරි? එතකොට මේ තියෙන්නේ මොකද්ද? A1 x + B1 y + C1 සහ A2 x + B2 y + C2 කියන සමගාමී සමීකරණ දෙක. තමයි මේ තියෙන්නේ. මේ සමගාමී සමීකරණ දෙක බැලුවොත් වෙනත් කෝණයකින්. මොකද්ද කෝණේ? සරල රේඛාව විදිහට බැලුවොත් ඒ ඉන්නේ මොකද්ද? ආ මෙයා සරල රේඛාව මෙයා සරල රේඛාව කියලා කියන වදක කරා. අනේ බෝඩ් එක අමතක කරන ඔක්කොම මතක කරලා මේ දෙක දිහා බලනකොට කියන්නේ මොකක්ද? ඔය පොඩි ළමයෙක් ගහම කොලාසර කියන හා සමගාමී සමීකරණ දෙකක් නේද? ඔව්. ඇත්ත සමගාමී සමීකරණ දෙකක්. හරි. හැබැයි මේක ඒරල් ළමයා කණ්ඩායමක ගාවදි දන්න එයාට මතක් කරන්න පුළුවන්. ආ මේක සරල රේඛා දෙක. ඔහොත් මේක සමගාමී සමීකරණ දෙකක් කියලා කියන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ දෙක. අර්ථකථන දෙකම එකයි. එකයි කියන්නේ අර්ථකථන දෙක ස්ථාන දෙකකින් නම් එකම එක්කෙනා නැහැ. මොකක්ද? හරි. මගේ සිංහල පරණවට සමානින් කරන්න දෙයක් නැහැ. හයි. එතකොට සමගාමී සමීකරණ දෙක නේ මම කියන්නේ මේක සරල රේඛා දෙකක් කියලා කමක් නැහැ මගේ වැඩේට. ඒකර මේ සරල රේඛා දෙකට ඉන්න පුළුවන් අවස්ථා කීයක් තියෙනවද? කීයක් තියෙනවද? පහක් මම කතා කරා. ඒක නෑ. හරි. එතකොට අවස්ථා පහක් තියෙනවා. පහක් කියන්නේ මෙන්න. මම A1x B1y C1 කියන රේඛාව මේ සමීකරණය රතු පාටින් හතරම ලියනවා. ඊට අදා රේඛාව මම දල වශයෙන් රතු පාටින් හදලා තියෙනවා. ඒ රූපමය. හොඳට බලන්න slow කරලා යන්න. හරි. එතකොට ඊට සාපේක්ෂව අනිත් එක නම් කොළ පාටින් ලියලා තියෙනවා හතරම. ඔකට වෙනවා. A2 B2 C2 රේඛාව. මම මෙතන ලියන්නේ නැහැ. මේ දැන් ලියනවා. මේ දැන් ලියනවා. හොඳයි. A2x මට මතකද B2y C2 හරි වෙන අවස්ථා ටික මුල්නේ මේ මුල් රූප තුනේම තියෙන්නේ රේඛා දෙක ඡේදන වෙන නිශ්චිත තැනක ඡේදන වෙන දෙක අනුක්‍රම අසමාන හරි මේ රූප තුනේම තියෙන්නේ අනුක්‍රම අසමාන අවස්ථා මේ රූපෙ තියෙන්නේ රේඛා දෙකම එකම අවස්ථා මම එන්නේ නැහැ ලොකමින් කොළ පාටයක උඩම රතු පාටයක රතු පාටයක උඩම කොළ පාටයක දැක්කා හරිද දෙකම එකමයි රේඛා දෙක එක මතක ඕලක් කරලා දැක්කේ නේ මම සරල ප්‍රශ්නයක් අහන්න අපි උදාහරණයක් වශයෙන් මේ වගේ එක උදාහරණයක් වශයෙන් ගත්තොත් මම ඇඳලා තියෙන්නේ මෙහෙම වුණාට උදාහරණයක් වශයෙන් අපි කිව්වොත් කොට උදාහරණ වෙන්න අපි ගමු එක රේඛාවක් කියනවා x ධන x වෙන 2y ධන සමාන 3 ඒක මත තව රේඛාවක් කියන්නේ බලන්න මේ 2x වෙන 4y ධන හයනේ ඒක දෙකයි ගුණා කරා හරි රේඛා දෙක එකම මත තියෙන ඔය රේඛා දෙක විසඳුවොත් මේ රේඛා දෙක තෘප්ත කරන පොයින්ට් කොච්චර තියෙනවද? ස්ථාන කොච්චර තියෙනවද? අපරිමිතයිනේ. දැන් මුළු රේඛා පුරාණි. ඔක තේරුණා. දැක්ක. රේඛා දෙක සම්පාද වුණොත් රේඛා දෙක මගින් තියෙන සමීකරණ දෙක තෘප්ත කරන ලක්ෂ කාර්යසාලේ අනන්ත ප්‍රමාණයක් තියෙනවා. අපි කියන මොකද්ද? ඒස්. ඒතර එවිට මේ රේඛා දෙක සුවල ගන්න සමීකරණ දෙකක් කියලා සැලකුවොත් ඒ සමීකරණ දෙක තෘප්ත කරන පොයින් අනන්ත ප්‍රමාණයක් තියෙන නිසා කාර්යසාලේ අපි කියනවා රේඛා ඒ සමීකරණ දෙක සමීකරණ දෙකට හරියන විසඳුම් පුරා අත්‍යන අනන්ත ප්‍රමාණයක් තියෙනවා. තේරුණා? මේක තව මේ මොකද? රේඛා දෙකම සමාන්තරයි. රේඛා දෙක සමාන්තර වුණොත්
මේ සමීකරණය සහ මේ සමීකරණය කාදාක තමිනොත් නෑ අපි කියන මොකක්ද එනවා විසඳුම් නෑ උදාහරණ එකක් කියන්න පුළුවන් x වෙන y සමාන නැතු නේද අනිත් එක ඒත් x වෙන y y සමාන නැහැ දැක්ක අසමාන්තර රේඛා දෙක විසඳුම් නැහැ උදාහරණ පැහැදිලි අනේ අහන කතාව ආ ඊට පරිබාහිර අවස්ථා තුනක් කතාව මොන තුන වෙන මුල්ම එක දෙකේම අනුක්‍රම අර්ථ දැක්කේ නේද දෙකම අනුක්‍රම අර්ථ දැක්කේ ප්‍රශ්නේ හරි මේකේ එක අනුක්‍රම වින්දු අනුක්‍රම අර්ථ දැක්කේ නේද හරි මේකේ මෙයා ගන්න අනුක්‍රම අර්ථ දැක්කේ නම අනන්තයේ කොළපාට එක්කන වයර් සමාන්තරයි දැක්ක නේද එහෙම ගන්න පුළුවන් එතකොට ආයි මුලට ආවම අපලින් මං කියනවා ආ එක්කෙනෙක් ගන්න අනුක්‍රම වින්දු අනෙක් කෙනෙක් අනුක්‍රම අර්ථ කරන වින්දු නෙමෙයි මොකක්ද වින්දු නේක අර්ථ දැක්කේ නේද මෙයා ගන්න අනුක්‍රම වින්දු අනෙක් කෙනෙක් අනුක්‍රම වින්දු නෙමෙයි හරි දෙක අසමාන්තරයි ඡේදනය වෙනවා එක තරගදී විතර ලැක්ක එක තමයි එහෙනම් මේ රන්නේ සමීකරණ දෙක පුත්ත ගන්න එකම ඉක්විස්තුම ලැක්ක එක කාණුක්‍රමයේ අර්ධයක් වෙන්නේ නැහැ කොලේ දෙවයි සමාන්තරයි අනිත් එක කාණුක්‍රම අර්ධයක් කරනවා ඒත් ඉන්න ඉක්විස්තුමයි මෙයා පොයින්ට් එක මෙයා ඡේදන පොයින්ට් එක p මෙයා ඡේදන පොයින්ට් එක p ඊට පස්සේ දෙකේම අනුක්‍රම අර්ධයක් වෙනවා සහ දෙකම එකක ශුන්‍ය නෙවෙයි ආ ඡේදන පොයින්ට් එක තියෙනවා p දෙකේම දෙකම ඕලැප් වෙනවා සමාන්තරයි ඡේදන පොයින්ට් අනන්ත ප්‍රමාණය දෙක සමාන්තරයි ඡේදන පොයින්ට් 20 හරි ඔය සංකල්පය තමොට්ටක් කරනවා ඉස්සරහට ට්‍රැෆිකේ කීතිය හරි එතකොට මේ සමගාම දැන් ළමයිගුණ නැහක්කුව මේක සමගාම සමීකරණ කියලා හිතන්න පුළුවන් නැත්නම් නිකන් ළමයි පොඩ නැවත් ඒක බැලුවොත් අපිට කණ්ඩායම් ජාතිය දැනෙන අතර බැලුවොත් අපිට වෙනවා සමගාම මොකද මේ සරරේකා ඒ සරරේකාවට එන පුළුවන් අවස්ථාවන් පහක් කතාවක් මේ පහක් කතාවක් නෝන්නේ නැහැ අතර අවස්ථා තියෙන්නේ කවුද සමාන්තර අවස්ථාව ඡේදන නෝන සම පහක් අවස්ථාව සහ එක අනුක්‍රමණ අර්ථ දෙකක් කියලා අවස්ථාව කියලා සංක්‍රම අවස්ථාව කියන්නේ මේ දෙකම එකට දෙකම අනුක්‍රම අර්ථයක් එකක් බිඳුව කියන අතක් තමයි හරි මම වඩා හොඳට ගත්තේ පොඩි වැඩක් කියන්න ඔන්න වැඩේ දැන් මෙහෙමනම් වැඩේ ඕගලන් මේ කොළපාට රේඛාවේ ඕගලන් කියන්න පුළුවන් මේ A2 වගේ මොකක්ද හැඩේ මේක නම් මේ A2 වගේ මොකක්ද කියන්නේ A2 වගේ මොකක්ද ඇටි ඔයගොල්ලෝ මට උස්සලා පොඩක් මෙහෙම ඔන්න හිමාසෙන් මේ රේඛා වයිස් එක්ස් සමාන්තර මේ රේඛා එකක් මේ දෙන්න එක සමාන්තරයි නะ මම හිතේ A2 වගේ මොකක්ද මේ A2 බිඳුවයි A2 බිඳුවයි හයි වයිස් සමාන්තර එක්ස් සමාන්තර කියන්නේ එක්ස් අකුරේ බිඳුව වෙනවා නේ A2 බිඳුවයි හරිද එහෙනම් A2 බිඳුව නම් ඔයගොල්ලන්ට මේ සමීකරණය දෙකම කරන්න පුළුවන් මෙතන ඉන්නවා වගේ දැක්ක A2 නැහැ. හරි. හරි මම නෝකිය දාන්න. මේක. මෙන්න මේක දිහා බලුවොත් මම විශේෂයෙන් කියන්න බෑ හොදේ. ඒවා සමහරක් මම මුත් කියන්න. මෙතන කොළපාටෙක් කියන අතරේ ඔව් මෙරතු පාටෙක් කියන මේ කොළපාටෙක්. මෙතන මෙතන දෙනවා තියෙන කොළපාටෙක් කියන මොකෝ? වයර් සමාන්තර නිසා. ඔබන් මෙතන ගාස් කියන ප්‍රශ්න මොකක්ද? B2 වගේ මොකෝ? B2 වගේ මොකෝ? බින්දුව එකම කරනවා. අන්තරන් පුත් කියන්නේ බෑ. දැන් මෙතන ආවා අනිවාර්යෙන් ගන්න මේ හැඩය අනුව මෙතන A1 වත් B1 වත් බිඳුනෝ. නෑ හැඩය අනුව වෙන්නේ නැහැ. මෙතන A1 වත් B1 වත් බිඳුනේ නැහැ. මෙතන තවත් මොකෝ? A1 A2 B1 විතර මොකක් බිඳුවෙන්නේ නැහැ. බලන්න. තේරුණ නේද? උත්තර දෙන්න තේරුණ මං කියපේ. රයිට් මෙතන තාව. රේඛා දෙක එකම එක තියෙනවා. නා. මේ A1 B1 මේ B2 අතර සම්බන්ධයක් තියෙනවා. මොකක් සම්බන්ධය? ගුණාකාරයක් වෙනවනේ. අතොත් කෙලෙම එක රේඛාත්මක කළා අපිට කියන්න පුළුවන් මොකද්ද මේව නම් අනිවාර්යෙන් අනිත් එක්ක නම් කිසියම් k වාරයක් a1 සුදාන හරියටම හරි සාමාන්‍ය k වාරයක් b1 වයි හරි k වාරයක් c1 සුදාන මොකදච්ච කාරණා තියෙනවා k කවුරු වෙන්න බැරිද k බිඳුව නෑ ඒ k බිඳුව තත් උදාන හරියට k බිඳුව නැති මොකක් කරන්නේද දැක k බිඳුව නෑ නේ ඔය තා දුරට ඇවිදින් මේ දැන් ආව මෙතන තාමත් තාත් දෙයක් මේ සමීකරණ දෙක දෙක ගැන කියන බලමු මෙයා මැකුවා එයා අල්ලුවට අතර වෙන්නේ මොකද ඔව් දෙක සමාන්තරයි ඒක කවුද k වාරයක් k1 x k වාරයක් b1 y ආ කොහොමද සෝරි සෝරි k වාරයක් k1 x k වාරයක් b1 y හරි y
भाई लपन हो गया भाई ओ हो गया भाई के रस कर अनन x दान a1 x दान b1 y समान है k बार x c1 है भाई k වෙන්න බෑ කවුද කවුද වෙන්න වෙරකේ એટલે අපි දෙකම අවුල් කරන එකයි නම් මේක a1 a1 a2 කියන බලන්න පුළුවන් c1 c1 ම තමයි ඇත්ත k c1 කියලා යන්න නම් k වෙන්න බෑ කවුද හෑ කවුද වෙන්න බැරි එක වෙන්න බෑ එක උන දෙන්න සමානයි අර පස්සේ ගියස නැක එක නොහැර ඕන එක බුදු දෙන බින්දු නෙමෙයි එක උනත් තාම උඩට යන දැක්ක user මේ එක නැතුව ඕන එක හරි එතකොට ඔන්න කතන්දරේ හරි දැන් පොඩ්ඩක් බලමු දැන් මෙන්න මේ කතන්දරේ මෙන්න මෙහෙම වැඩක් කරන්න ඕවා මෙන්න කරමු මට හද බලන්න හරි 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 එතකොට බලන්න මෙන්න මේ ප්‍රකාශනය ඕ මෙතන බිංදුවක් කියලා තමයි මයා හවුසන මෙතන බිංදුවක් කියලා යන්න පුළුවන් අයි ඒ නෑ මෙතන මොකෝ බිංදුවක් කියලා යන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ ලියව බල අසරණ ඕ බං බයිද මෙන්න මෙතන හිතන්න මෙන්න මේ න්‍යාස තුන සිදු කරලා පුද සුද සමීකරණ දෙක හදලා ගන්න බයි a1 x b1 y සමාන c1 කියන්නේ මේ න්‍යාස දෙක දෙක එකක් මේක දෙක එක එකක් මේ බස් සිදු කරොත් එන්නේ කොහොමද දෙක එක එකක් ආ ලියන්න ඕගොල්ලෝ ඔළුවේ දැන් හදාගන්නනේ ඒ දෙක එක ඉන්නේ උඩ එක යට එක විතරනේ ඒ දෙකේ උඩ ප්ලේස් එක මොකක්ද වෙන්නේ මේක වාරයක් මේක වාරයක් මේක එකතු වෙයි කියන්නේ මේ කැල්ල ඒ දෙකේ අනිත් ප්ලේස් එක ඉන්නේ c1 දැක්ක කැලේ සමාන කරන සකස් ගන්න උද සමීකරණ එනවා. ඔකට මම කියපු තේරුණාද? එතෙන් මාවල් පුළුවන්. හරි ඊළඟට මේ ප්ලේස් එක මේකයි 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 ගුණ කරලා එකතු කරන් පස්සේ ඉන්නේ සමාන කරන් පස්සේ මේක නැතුව මේ සමීකරණය මෙහෙම. ඔකට තේරුණාද? දැක්ක. තේරුණාද? තේරුණාද? දැක්ක. උඩ හිටපු සමගාමී සමීකරණ දෙක අපි කියනවා සිස්ටම් එකේ නේද? මම දැක්කද? මත සිස්ටම් එකේ නේද? න්‍යාස සිස්ටම් එකේ. අර දාල උඩට දාන්න පුළුවන් උඩේ අර මේක මේක ලියලා උඩට දාන්න පුළුවන් ලියවපති විසික් කරලා දෙන මුදිය හැබැයි සෙට් කරලා තුන ගන්න කියන මම ලියවන වට බෝඩ් එකේ තමයි ඉතින් වැඩි මම කනවා යම් ඊළඟ ඊළඟ කියොත් අ චුට්ට පොඩ මම අහලා ඉන්නේ නේද ඉන්නේ මොකද්ද බිංදුව ඒ මොකද මොකද හිටියේ a2 r x නේද බිංදුව r y සමාන c2 මේ සිස්ටම් එක ගන්න බැයිද මෙහෙම ඔය ළමයි ප්‍රශ්නයක් පුන්නෑම හිතන්නේ. ඇයි මම මෙහෙම ගැලවුවේ? මේ න්‍යාස මේ මෙතන දෙක දෙක න්‍යාසය. මෙතන දෙක එක න්‍යාසය නේද නේද? මේ න්‍යාස අනිත් පැත්තට ලියන්න පුළුවන්ද? බෑ ඒතර වැඩි හබක් නේ. පැත්තමල් කරලා නේ? මැච්චෙන්නේ නැහැ නැත්නම් ඒක ඒ පැත්තෙම ලියන්න. මතක තමයි න්‍යාස ඔය ගුවා න්‍යාස ගැන රිත යන්නේ. බලන්න මස්සට වැඩක් නේ. x ඔය එකෙන් ගත්තා මැච් කරලා සීමා සිවුර දැක්ක. ගැනීම. fx කියලා ලියන ලෝක මිනිස්සු ඔය පැත්තේ. අර පැත්තෙන් ලියන්නේ නේ. දැන් හැමදේම අතර සහසම්බන්ධ හැම තියෙන හැද. බැරි අනිත් පැත්තෙන් ලියන්න. ඉන්පුට් එක නේද? ඒක හයිඩ් මේ සිස්ටම් සෙට් එක තියෙනවා. හරිද? රයිට්. එතකොට මේ සිස්ටම් එක ගැන කරුත් කොහොමද එන්නේ? A1 B1 මේක ඇතුළත් කරන සිස්ටම් එක. A1 B1 මෙතන කවුද? A2 බිඳුව මෙතන x y අර පැත්තේ C1 C2. මේක හරිද වුණාද? හරිද? හරි සිස්ටම් එක ලියුවා තමයි පතර නේද? මේක දෙක දෙක න්‍යාසයක් මේක දෙක එක න්‍යාසයක් ප්‍රතිඵලය එන්නේ දෙක එක න්‍යාසයක් ඔව් හරි අනිත් පැත්තේ තියෙන දෙක එක න්‍යාසයක් මැච් වෙනවා මේ දෙක දෙක මේ දෙක එක කවුද ලිව්වේ මේක හරි ලිව්වොත් බලන්න මොකද මේක 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 ගුණ වෙන්නේ මේ පැත්තේ උඩ මේක නම් සමාන නෑ මෙයා ඉන්නේ මේ සතුට හරි මම කියතර මාසින් ඊළඟට මේක වාරයක් මේක වාරයක් මේක ගුණන් පස්සේ එන්නේ අර පැත්ත දෙකේ යට එක්කන එයා සමානයි මෙයා ලිව්වා වෙන තේරුණා ඒක හරි නේ දැන් මෙතන දාවොත් මේක සිස්ටම් එකේ තමයි මොකද එන්නේ a1 b1 a2 b2 එළම මොකද x y අර පැත්තෙන් කවුද c1
C1 C2 කොහොමනේ එතන සරණයි නම් එතන කරමු කිව්වේ හරියට මරන්නේ නේද මොන හරියට හරි බුදේ මේක දැම්ම සිස්ටම් එක රේඩියට මම මෙතන පොඩියට දැම්මොත් මොකද වෙන්නේ A1 B1 KA1 KB1 XY සමානයි අර බලන්න C1 KC1 හරි එකක් තමයි මෙතනට ගියොත් අවසාන එක පොඩක් දාලා පොඩි දෙකම හරි A1 B1 A1 B1 මා තමයි X Y මා තමයි මොකද එන්නේ C1 KC1 හරි සිස්ටම් පහක් හරි ඔන්න ලස්සන රක්න සිස්ටම් පහයි දැන් මොකද තේරෙනවා පද මේ ගතොත් මෙතන මම කියන පොදුවේ මේ සිස්ටම් එක කියන දෙක දෙක න්‍යාසය මේ ඉන්න දෙක දෙක න්‍යාසය මේ දෙක දෙක න්‍යාසය මේ දෙක දෙක න්‍යාසය මේ දෙක දෙක න්‍යාසය මේ දෙක දෙක න්‍යාසයට පොදුවේ ගුවත් මෙන්න මෙයා කියලා මේ ඒ දෙක දෙක හරි නේද හරි පොදුවේ මේ න්‍යාස මොකද්ද අපි කියන්නේ තීර න්‍යාසනේ කොළොම්නේ මේ තීර න්‍යාසනේ පොදුවේ ගුවත් xy 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 තීර න්‍යාසනේ පොදුවේ ගුවත් x කියලා දෙක එක න්‍යාස හරි ඊට පස්සේ ඉතුරු වෙන මේ අන්තිමර තියෙන c1 c2 කියලා තීර න්‍යාසත් ගුවත් පොදුවේ b කියලා සිම්පල් b කියලා තමයි සිම්පල් b හරි අපි ළම දාන්න හේතුව නියන් අර අර x සමාන b සමීකරණ විසඳනවා කියන අදහස නැකේ අපිට ඒකෙන් බෙදලා ගන්න පුළුවන් නේ එහම අදහස් තියෙනවානේ ඒකෙන් බෙදනවා කියන අදහස කියන්නේ ඉන්වර්ස් එකේ වැඩි කරනවා කියන එක පොඩක් තාම එතනට චුට්ටක් තේරෙන්නේ ඊසා උඹට ලියන ඔක්මෙන්ස් මේක x b සිස්ටම් එක මේ සිස්ටම් එක x අතර ගන්න හරි හැබැයි x අතරේ නම් ආයතයක් කවුද සිම්පල් x සිම්පල් y දෙක දෙකම එකපාරම හන්න පුළුවන් දැන් සමගාමීව ලෝඩ් දැත් වෙනවා පහක් විතර සිස්ටම් එකේ දානත් කොහොමද නැකේ මේක ඉන්නේ x1 x2 හැ දිගටම සමගාමීව පහක් නා ඔයාලා කියනවා x1 x2 x3 x4 x5 ඔය සිස්ටම් එක ඔක තමයි මේක x කියන්නේ ලොකු එකයි හරි ඉන්නවා සේ වැඩිලා අනිත් පැත්තට ගිය ගානම තනස් ගන්න මොකද දෙන්නේ අර පැත්තේනේ කොලම් එකක් මෙහෙමනේ මේ ස්ථාන මේ ස්ථාන මේ ස්ථාන සමාන දැක්ක නිකම් උත්තර තනස් ගන්නවා නේ දැන් ඔයාලා මං කියන හදන එක තේරුණා සිස්ටම් එක ගොඩනගගොත් මෙහෙම මෙතන ලැබෙන අනිවාර්යෙන් න්‍යාසයක් ඒ න්‍යාසය මොකක්ද අනිවාර්යෙන් සමචතුරස්‍රය නේ සමචතුරස්‍ර න්‍යාසය එතන ලැබෙන එයාට තිබුණ ප්‍රතිලෝම න්‍යාසය විසඳන්න පුළුවන් ගන්නටම දැක්ක තක්කේ උත්තරයක් තියෙනවා නිශ්චිත උත්තරයක් නැත්නම් උත්තර නිශ්චිත නැත හෝ උත්තර නැහැ ඒකට තමයි ඉන්නේ චුට්ටක් කියන්නේ දැක සමාදාන හොද ගොඩාක් විසඳන්න බෑ ලේහි න්‍යාස වලින් විසඳන්න පුළුවන් නිශ්චිත බුදුසසුන වගේ නේ චුට්ටක් එතන තමයි නෝ බලන්න දැන් අපේ බබා අපේ ඒ ලොල් වලට පොඩි තැනක තියෙන හේතු මොකක්ද කියලා මම කියන්නේ චුට්ටේ තැනක් තියෙන බේසික්ම අඳුනනවා තියෙන්නේ දැක මූලික අවස්ථාව මේකට කියන්නේ මේ ප්‍රස්ථාරක අදහසක දිමාන එතකොට හිතන්න පුළුවන් කාට හරි මොකක්ද යකොඩ නම් මේ ත්‍රිමාන අදහස මේ ත්‍රිමාන අදහසනේ ත්‍රිමාන 3D XYZ වල සමගාම සමීකරණයක් කියන්නේ මොකක්ද නැතෝ ශ්‍රේකී සමීකරණ දුන්නොත් XY 2x 3y 4y 4z සමාන බිඳුව කියලා දුන්නොත් ත්‍රිමාන අවකාශය තියෙන්නේ රේඛාවක්ද තලයක්ද තලයක් තියෙන්නේ එතන දිහා තල ගැන මෙහෙම තලයයි අරෙම තලයයි අරෙම තලයයි තල තුනක් ඡේදන නැත්නම් තල දෙකක් ඡේදන නැත්නම් දැක තල තල තේරුණා වෙනස්සන යන්නේ නැහැ හරි කෙසේ වුවත් දැන් මෙතන આવොත් මෙන්න මේ ඒ සිස්ටම් එකේ මම කිව්වා මෙන්න මෙයාට 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 පොදුවේ A කියලා කිව්වොත් කැපිටල් A කියලා කිව්වොත් මෙන්න මෙයාගේ නිශ්චයද බිංදුවද නැද්ද A1 B2 නේ අද කටින් ගන්නේ මේ අවස්ථාවේ නිශ්චයක් මොකද වෙන්නේ කටින් ගත්තොත් අපිට කියන්න පුළුවන් මේ අවස්ථාවේ නිශ්චය කියන්නේ A1 B2 කටින් ඍණ බිඳුවනේ ඒක නිශ්චයයි මේ අවස්ථාවේ මේක බිංදුවද නැද්ද? A1 දැන් මම කියන්නේ ඕගොල්ලන්ට මොන හරි කියනවා. මම ආන්නේ මේ අවස්ථාව මෙන්න මෙයානේ කැපිටල් A වශයෙන් අර සිස්ටම් එකේ ඉන්නේ. මෙයා තමයි කැපිටල් A, මෙයා තමයි කැපිටල් A, මෙයා තමයි කැපිටල් A, මෙයා තමයි කැපිටල් A, මෙයා තමයි කැපිටල් A. මම ආන්නේ සරල ප්‍රශ්නයක්. මේ අවස්ථාවේ ඉන්න කැපිටල් A එකේ නිශ්චාගය කවුද දෙන්නේ? A1 B2 අඩු ක්‍රම මේකනේ. මේක බිංදුව විසඩන්න අමතක කරමු. උත්තර එන්නේ කවුද කියලා? A1 B2 විතරයි. මේක බිංදුවද නැද්ද? අම්මනේ බින්දුවද නැද්ද?
කියලා අපි කොහොමද කියන්නේ? මේ රේඛාවන් ඇද්දෙන්නේ මට පාන් නෙමෙයි. මේක A1වත් B1වත් දෙකම බිඳුව නෙමෙයි. නේද? එකම නේද දිනවන්නේ. ඒකම රූපවාහක නැහැ ත්‍රිස්තර රූපසු ලකයි. A1 උ බිඳුව නැහැ B1 උ බිඳුව නැහැ රේඛාවේ මෙහෙම නිසා. තේරුණා? අපි කිව්වේ මොනින්ද? මේ රේඛාවේ ප්‍රතිපාර රේඛාව අනුක්‍රමණ ශුන්‍ය වෙන එක නෙවෙයි. අනුක්‍රමයක් තියෙනවා කිසියම් ධන හෝරේ. එහෙම තියෙනවා කියලා තේරුම මේක A1ක් B1ක් කදාක බිඳුව වෙන්නේ නැහැ. දෙකම ධන හෝරේනමක් හයලා කරනවානේ. අනිත් රේඛාව මම ගත්තේ කොළපාටේක මෙහෙම ෆ්ලැට්. වලි සමාන්තරයි. ඒක B2 කදාක බිඳනද? නැහැ. B2 බිඳුව නෙවෙයි. උඩ A1ත් A2ත් A1ත් B1ත් බිඳුව නෙවෙයි. එහෙනම් කදාක මේක බිඳුවද? නැහැ. දැක්කද? ආයෙත් නම් මම මේ රේඛාවල ගම මෙහෙම දැන්න ඇඟලම මං කිව්ව මොකද්ද මේ රේඛා අනුක්‍රමණයක් තියෙනවා ධන හෝරෙන බිඳුව නෙවෙයි හරිද ඒ රේඛා අනුක්‍රමණය ධන හෝරෙන බිඳුව නෙවෙයි නං A1ටත් අගයක් B1ටත් අගයක් තියෙනවා නිශ්ශුන්‍ය එරණ දෙකම නිශ්ශුන්‍යයි මෙයා මේ ෆ්ලැට් නිසා එයාගේ ටයිප් එක ඕක නිසා ධන විතර තියෙනවා B2 එහෙනම් B2 අගයක් තියෙනවා නිශ්ශුන්‍ය B2 නිශ්ශුන්‍යයි A1 නිශ්ශුන්‍යයි ඒකනේ මේ ඒ න්‍යායසේ නිශ්චය කරන්නේ A1 B2. එහෙනම් මේ දෙක මොකෝ? නිශ්චුන සංඛ්‍යාවක් ගුණ කරලා ලැබෙන්නේ මොකද්ද? නිශ්චුන සංඛ්‍යාවක්. තේරුණාද? ඈ? එහෙනම් කල් මේ අවස්ථාවේ මොකෝ? නිශ්චයගේ බිඳුව නෙමෙයි. සිස්ටම් එක. නිශ්චයගේ බිඳුව නෙමෙයි මේ සිස්ටම් එකේ කැපෙන් එකම තරඟදී. නේ? නිශ්චයගේ බිඳුව නෙමෙයි සිස්ටම් එකේ කැපෙන් එකම තරඟදී කියන තේරුම? හා. මේ සමීකරණ දෙපැත්තම ඒ ඉන්නස්සෙන් වැඩි කරනවා දැක්ක? වැඩි කරපුවා? වැඩි කරුණාට අකස් කරලා B ගන්නවා දැක්ක? මේ x ගන්නවා නේද? අන්න ඒක තමයි කියන්නේ. සිස්ටම් එකේ නිශ්චාග බිඳුව නෙවෙයි නම් එක විසමයි තියෙන්නේ. හා මේ ඒක දෙක අපිට කරන්න විතරයි. එක විසමයි. ඔන්න දැක්ක? යම් පොඩක් සර තියෙ චුට්ටක්. ඊළඟට ඊළඟ සිස්ටම් එකට. ආ මේක නිශ්චාග මොකද්ද? මේ අවස්ථාවේ නිශ්චාග මොකද්ද? ඒ නිශ්චාග මොකද්ද? ඒ වාරය බිඳුව හරි අඩු ග්‍රීම් මේ උත්තරේ කවුද? ඍණ A1 A2 B1 මහා ප්‍රශ්නය මේ අවස්ථාවේ දොඩිස්චාගේ බිඳුවද නැද්ද කොහොමද කියන්නේ බලමු මම උත්තරණය කරලා තියෙනවානේ ඒත් මොකෝ යාලි අනුක්‍රම බිඳුව නෙවෙයි එහෙනම් ඊටරම A1 සහ B1 දෙකම නිශ්ශුන්‍යයි නේ හා කොළපාට එක්ක නම් මෙහෙම එයාගේ ටයිප් එක ඕක නිසා A2ත් නිශ්ශුන්‍යයි නේ නිශ්ශුන්‍යයි 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 ගුණිතත් මොකෝ නිශ්ශුන්‍යයි හා එකයි ගුණිත නිශ්ශුන්‍යයි මතකද ඒ සිස්ටම් එකේ සයිස් එක නිශ්ශුන්‍යයි එහෙනම් මොකෝ එකම ගුණිතම දැක්කයි මේකෙන් කියන කතාව මෙතන කියවලා දැක්ක පස්තර කැපෙන තැන එකයි දෙකම එකයි මේකෙන් අහනකත් කැපෙන තැන එකයි කියලා අපි දන්නවා න්‍යාස භාෂාවයි සයිස් එක නිශ්ශුන්‍යයි කියලා ආව නිශ්ශුන්‍ය එක නේද එලා සිස්ටම් එක දෙකම අනුක්‍රම නිශ්ශුන්‍යයි නේ මේකෙ නිශ්ශුන්‍යයි මේකෙ නිශ්ශුන්‍යයි එහෙනම් මොකෝ මේ අස්තේ නිශ්චයයි මොකද කියන්නේ ඔන්න පොඩක් කපෝ කන්න. මේ අස්තේ ඉස්සය මොකද? ඒ සයිස් එක මොකද? A1 B2 වෙන B1 A2 ගෙරෙන්න. නේද? ඉස්සය. ඔක බිඳුවද නැද්ද? එකපාර කියන්න පුළුවන්ද බැරිද? අපි දන්නේ නැහැ. හරි බිඳුවද කියන්නේ. යම් හේකේ මේ බිඳුවද? බිඳුව මොකද කියන්නේ? A1 B2 වෙන B1 A2 සමාන බිඳුව. ඔක වෙන කරන්නේ මොනවද? බිඳුව නම්. බිඳුව නම්. නේ? බින්දුව නම් බින්දුව නම් අපිට පුළුවන් මේක මෙහෙම කරන්න. හරි. ඔක මෙහෙම කරන්න පුළුවන්. ඔහොම කරන්න පුළුවන්. ඇයි ඔහොම බෙදන්න පුළුවන් මට හේතුව? ඒ රේඛා දෙක අඳලා තින්නේ මෙහෙම දෙකන්නේ නිශ්චුන්‍ය අනුක්‍රමණ. එහෙනම් කාදාකත් A1 උත් B1 උත් A2 උත් B2 උත් බිඳුව වෙනවද? නෑ. එහෙනම් ඕන බෙදලා බෙදන්න පුළුවන් මේක ටින් කරේ. ආ මේ දින්නේ මොකද්ද? මෙයා ගණන් කරේ. කොළපාරේ කියන අනුක්‍රම මේ දින්නේ. නේද කියන්නේ අනුක්‍රම කියන්නේ ඕ. මේක දිනුම අනුක්‍රම සමානයි කියන්නේ. අය අය නැත්තම් කොහොමද? අන අන. ඒක. අනුක්‍රම සමානයි කියන්නේ එන්නේ. තේරුණාද මං කිව්වේ? තාම තේරුණා. තේරුන්නේ නැහැ ඔයගොල්ලෝ මන්ද තේරුන්නේ නැහැ ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ පොඩි බබාලන් ඇසරින් නැත්තම දැන් අරක් කියන්නේ යනවා ඔයගොල්ලෝ එළව කරලා කරන ළමයි දෙන්නේ දරනවා දැන් මේ මේක සමාන බිඳුව කරොත් මේක මොකද ගන්න පුළන්නේ රේඛා දෙක අතර තියෙන මෙහෙම නිසා
මං කිව්වා ඔයගලන්ට කලින් දෙකේම අනුක්‍රම බිඳුව නෙවෙයි. එහෙනම් A1 B1 A2 B2 ඔක්කොම issue නෑ. හරිද? පැහැදිලි. එහෙනම් ඕන බෙදලා බෙදන්න පුළුවන්. බෙදුවාන් පස්සේ බෙදලා ඔයගලම වෙන එක සාකච්ඡා කරනවයිද? මේ රේඛා අනුක්‍රම ගත්තොත් මොකද වෙන්නේ? වෙන A1 එකට B1. මේ රේඛා අනුක්‍රම ගත්තොත් මොකද වෙන්නේ? වෙන A2 එකට B2. හරිද? අනුක්‍රම සමානයි. මං කියලා තියෙන එකයි ඕලැප් වෙන අවස්ථාවේ මේ දින්කොල්ල. මේ අනුක්‍රම සමාන අවස්ථාවේ. තේරුම් ගන්න. ඔව් බිඳුව නැහැ කියන්න නේද? තේරුණා? අනු බිඳුව වෙන අනුක්‍රම කිව්වම හරියට අනුක්‍රම සමාන. ඒ දැන් අය බලන්න කැඩුවේ කියන්නේ කැඩුවේ කැඩුවේ කැමේ අනුක්‍රම සමාන අවස්ථා දෙකයි. ඕලැප් වෙන වෙලා. අනුක්‍රම අසමාන අවස්ථා තුනයි. මොකද්ද? එකක් එක්ස්ට්‍රා සමාන්තර, එකක් වයර් සමාන්තර. රේඛා දෙකෙන් කිසිවක් එක්ස්ට්‍රා හා වයර් සමාන්තර නැති. දැන් කැඩුවේ කැඩුවේ ගැස් ටික විග්‍රහ කිරීම පහළ. තේරුණා? ඔයගොල්ලෝ ඔළුවේ ටික තියුණා. දැන් ප්ලග් වුණා. හරිනේ? හා බලන්න. දැන් මෙතනින් හදන්න පුළුවන් මෙන්න මේ කතාවනේ. මෙයයි මෙයා සමානයි කියලා හදලා දැක්කත් මේ තත්කාල බෙදලා පුළුවන් ඍණ A1 try කරලා දිනවා බලන්න. A1 බෙදින්න. ඍණ A2 බෙදින් B2 ගේ හදන්න පුළුවන් නේ. පොඩ්ඩක් එහාට ගිහලා දැක්ක. වෙන්න පුළුවන්ද ඒක? වෙන්න පුළුවන්ද ඒක? බෑ. එහෙනම් අනු මේ මේකේ අගේ බිඳුව වෙන වෙනවා කියන්නේ වෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් මේක අගේ මොකෝ? බිඳුව නෙවෙයි දැක්ක. තේරුණාද? නේ? එහෙනම් මොකක්ද ආ ප්‍රතිපලය? රේඛා දෙක මෙහෙම තිබුණා සිස්ටම් එකේ නිශ්චයක බිඳුව නෙවෙයි. නේ? කැපෙන් එක තරකට. රේඛා දෙක මෙහෙම තිබුණා සිස්ටම් එකේ නිශ්චයක බිඳුව නෙවෙයි. කැපෙන් එකම එක තැනක විතරයි දැක්ක. රේඛා දෙක මෙහෙම තිබුණා සිස්ටම් එකේ නිශ්චයක බිඳුව නෙවෙයි. කැපෙන් මොකද? එකම එක තැනකදී. දැක්කද? හා ඔතන. සිස්ටම් එක A(b) නම් A(a)ගේ නිශ්චයක බිඳුව නොවේ නම් එනම් මොකෝ? සිස්ටම් එක ඇරක මැච් වුණානේ දැනට කාරණා මේටි. මැච් වුණා. දැන් ඊළඟට ඉරණක පොකෝන්නේ දැන් හරි තේරුණාද? අය බක් කියන්න. තේරුණා හරි දැන්. මුදි තේරුණාද? ફોકસ එක තියෙනවා හරි ඔයගොල්ලන්ගේ. ඔයගොල්ලන්ම නෙවෙයි. හරි. දැන් මෙතනට ආවොත් මෙතන නියාස් නිශ්චාර්ජක ගත්තොත් පොකෝන්නේ. ඒක නිශ්චාර්ජක මොකක්ද එන්නේ? A1 K B1. ඍණ A1 K B1. උත්තරේ මොකක්ද? බිඳුවයි. උත්තරේ මොකක්ද? බිඳුවයි. නිශ්චායජ සයිස්සක බිඳුවක් වුණා මේ නිශ්චායජ ඒක නිශ්චායජ බිඳුවක් වුණා. හැබැයි පිළිතුරු කීයක් තියෙනවද? අපරිමිතයි. නේ? එහෙනම් ඔයගොල්ලෝ දැනට මෙතන ගාව ඉඳන් පුළුවන් නම් මේකට හා. ආ නිශ්චායජ නිශ්චුන්නේ නිශ්චායජ නිශ්චුන්නේ නිශ්චායජ නිශ්චුන්නේ එහෙනම් විසඳුම එකයි ඉවරයි. මෙතන ආව ආ නිශ්චායජ බිඳුවයි අහනම් විසඳුම අපරිමිතයි. කියලා හිතන්න පුළුවන්. ඊළඟට කිය. මේක නිශ්චායම කොහෙද? මේක නිශ්චායම කියනවා මොකද A1 B1 ඍණ A1 B1 ඒත් මොකක්ද බිඳුවයි හැබැයි නිශ්චයගේ බිඳුව විසඳුම් තියෙනවද නෑ අන්න ඒක තමයි අපි කියන්නේ දැන් සිස්ටම් එක විශ්ලේෂණය කරනවා මේ A සයිස් එක බිඳුව උන පළියට විසඳුම් අපරිමිතයි කියලා නිකන් ඉන්න බෑ දන්නේ නෑ නැති වෙන පුළුවන් තියෙන පුළුවන් නිශ්චිතව කියන්න බෑ හැබැයි නිශ්චිත එක්සැම්පල් එකද මොකද්ද නිශ්චයක නිශ්චින් වුණොත් අනිවාර්ය විසඳුම එකයි විසඳුම එකයි මේ තුනම කොහොමද? නිශ්චයගේ බිඳුව උනොත් කියන්න බෑ. විසඳුම් නැති වෙන්නත් පුළුවන්. අපරිමිත වෙන්නත් පුළුවන්. නැහැ. හෝ අපරිමිතයි. එක නෙමෙයි. නැහැ. හෝ අපරිමිතයි. ඔක තමයි ඕගොල්ලන්ට ලිනියර් ඉන්ටිග්‍රල් වල මූල. හරිද? මූල තමයි සිස්ටම් විසඳන හදනකොට ලොකු සිස්ටම් එකක් දුන්නත් ලොකු සිස්ටම් එක මං කියදම ගන්න මුලින් පටන් ගන්න සමීකරණ ලෝඩ් එකක් දාලා කියනවා මේකට විසඳුමක් තිබේද? නැද්ද කියලා අහනවා. ඕගොල්ලෝ මොකද කරන්නේ? සමීකරණ ලෝඩ් එකේ සිස්ටම් එකක් හදලා ඒක ස්ථාන B කියලා නේ. හදලා ඒ ඒට ඉන්වර්ස් එකක් තිබුණත් ඔයගොල්ලෝ මොකද? යුරේකා එක මේක විසඳුම පවණක් නැත. නේ? හදව සිස්ටම් එකේට ඉන්වර්ස් එකක් නැහැ. ඒ කියන්නේ සයිස් එක බිඳුවන. එතකොට ඔයගොල්ලෝ මොකද කියලා කියන්න පුළුවන් මොකද? දෙකෙන් එකක් වෙන්න පුළුවන්. මොකද? විසඳුම් අපරිසම ප්‍රමාණය තියෙන පුළුවන්. විසඳුම් නැති වෙන්න පුළුවන්. ෆිනිෂ්. තේරුණා වැඩි. නැවතත් මම පොඩ්ඩක් මුලට ආව. මේක ඉතාලි දවස් සිද්ධාන්තය. මොකද්ද? ඔයගොල්ලන් රේඛීය සමීකරණ දෙකක් හමුණා. රේඛීය සමීකරණ දෙක කඩන්න පුළුවන් බබා කැලි පාකරන්නේ. මොකද්ද කැලි පහ? එකක් එක්ස්ට්‍රා සමාන්තර අනිත් එක අනුක්‍රමණය නිශ්චුම්. එකක් වයර් සමාන්තර අනිත් එක අනුක්‍රමණය නිශ්චුම්. දෙකම අනුක්‍රමණ අර්ධව කර නිශ්චුම් කියලා කියනවා. දෙකම ඕලැප් වෙන අවස්ථා, දෙක සමාන්තර වෙන වෙන අවස්ථා. එක එක අවස්ථාවල සිස්ටම් ටික ලිව්වොත් හරි ඒ සිස්ටම් A ස්ථාන B හදාගත්තොත් පේනවා ප්‍රකටව තකස් කරලා මේ අවස්ථාවේදී සිස්ටම් එකේ නිශ්චාය බිඳුව නෙවෙයි සහ විසඳුම එකයි. මේ විසඳුම හරි කතා ඔක්කොම එකයි. නිශ්චාය බිඳුව නෙවෙයි විසඳුම එකයි. පේනවා. ඒක මෙතනම පේනවා.
මේ අවස්ථාවේ නිස්සාරණ බිඳුව නේ විසඳන එකයි. ඔව් ඒක තමයි පේනවා දැක්කේ. මේ අවස්ථාවේ නිස්සාරණ බිඳුව නේ විසඳන එකයි. තනපර දැක්කේ. මේ අවස්ථාවේ නිස්සාරණගේ බිඳුවයි විසඳුම අපරිමිතයි. නිශ්චිතව කියන්නේ නේ. අතර නිශ්චිතව කියන්නේ. අය මෙතන නිශ්චිතව කියනවා. තේරෙන්නේ නැහැ මම කියන්නේ. නිස්සාරණගේ බිඳුවයි විසඳුනේ අතර වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් කියලා. තේරෙනවා ඇස. තේරෙනවා විශ්ලේෂණයක් කරගන්න පුළුවන් සිස්ටම් එකක් හදාගත්තට පස්සේ. සයිසේ බිඳුව විසඳුම එකයි. සයිසේ බිඳුනොන b2y දන c v2y සමාන c2 ගේ සමීකරණයක් හිටියොත් පාන කොට පොඩ එක a1 x දන b1y සමාන c1 c2 b2y හරි හිටියොත් පොඩ බලන්න මේක දාගන්න පුළුවන් ඔයගොල්ලෝ සිස්ටම් එකකට මොකද්ද මේ වගේ පොඩ බලන්න a1 b1 a2 b2 x y මේ දෙකම එකම කතාව දිනේ සිස්ටම් එකෙන් තියෙන තරහේ දින දෙකම එකම කතාව පෑන් අතර මොකද නැහැ අපිට c1 c2 හරි තර මේකේ චුට්ටක් දෙරේ වරණ මොකද ප්‍රශ්න මොනවා හරි තර මෙයා a කියලා ගත්තොත් මෙයා x කියලා ගත්තොත් මෙයා b කියලා ගත්තොත් ax = bt x ആണ് b තියෙන්නේ බලන්න ළමයි අතරක් කොම තියෙන්නේ හරිද එතකොට මේකේ මොකද බලන්න a size අසමාන බිඳුව දැස්තින a size සමාන බිඳුව නිශ්චය හරි බලන්න a නිශ්චයක අසමාන බිඳුව වුණොත් හරි නම් අපි දන්නවා මේ විතර a inverse පාති කොට බලන්න a inverse පාති ඉන්නේ එතකොට මොකද වෙන්නේ අපිට පුළුවන් මොකක්ද කියන්නේ x සමාන b කියලා තියෙනවා දෙපසම a inverse ඉන්නේ වැඩි කරමු එතකොට මොකක්ද වෙන්නේ වැඩි කරන වම එන්නද දකුණෙන්ද මට x නේ හොයන්න ඕනේ x කියලා කියන්නේ x තුල ඉන්න දෙන්නේ කවුද simple x simple y ඕවෙන් වම වැඩි කරොත් a inverse ඉන්න කවුද ඉන්නේ ax ඉන්නවා මෙහෙන් ඉන්න b උන් මේ නිසා a ඉන්න සුරෙන් කවුද i x සමාන කවුද a ඉන්න p i x කියන්නේ කවුද x සමාන a ඉන්න p හරිද එතකොට එතන ඉන්න මේ x a ඉන්න b කියන්නේ කවුද x කියන්නේ අපි දන්නවා දෙක එක න්‍යාසයක් a ඉන්න s කියන්නේ දෙක දෙක න්‍යාසයක් b කියන්නේ දෙකේ ගණ්‍යස x කියන්නේ කවුද දෙකේ ගණ්‍ය බලන්න මෙතන x කියන්නේ කවුද නෑ නෑ ඔයගොල්ලන්ට හරි මෙතන x කියන්නේ කොහමනේ අරපැත්තේ ඉන්නේ කවුද a inverse b කොහමනේ තර මේක දෙකේ ගණ්‍යසයක් මේක දෙකේ ගණ්‍යසයක් සමහර වෙන කවුද දෙක ගණ්‍යස මෙහෙ ඉන්න කවුද තාම xy දැක්කේ මේ න්‍යාස ගුණිතය සරල නෝ මෙතන ලක්කමක් කිසියම් මෙතන ලක්කමක් කිසියම් දැක්කේ අපිට කියන්න පුළුවන් නිසා මොකද x සමාන මේ රවුම y සමාන ත්‍රිකෝණය දැක්ක විසඳන කියන්නේ සමාන සමීකරණ තොර නිශ්චායක නිශ්චුන්නේ වුණොත් සමාන සමීකරණ යුගල මේක සමගාමී සමීකරණ යුගල විසඳීමෙන් තොරව න්‍යාස දැනීම පදනම් කරන් ගියල අපිට x y මම කිව්වේ නේද? හැබැයි නිශ්චයක බිඳුව උනොත් අපිට එහෙම මුකුත් කරන්න බැහැ විසඳන්න බෑ. විසඳුම අපරිමිතයි. ඒක වට ඒ කියන්නේ විසඳුම අපරිමිත වෙන පුළුවන් විසඳුම නැති වෙන පුළුවන්. ඒක වඩා වෙනස් සිදී. වෙනස් කියන්නේ ඒක අපිට මොකක් හරි එක නිශ්චිත පාරක් කියන්න බෑ. හැබැයි නිශ්චිත පාරක් තියෙනවා මොකද? නිශ්චයක නිශ්චුන උනොත් ප්‍රතිරෝමණය හරි තියෙනවා. දැන් තේරුණාද? හරි. ତර ඔයගොල්ලෝ මෙතනට ආවන් පස්සේ නිතරම කරන්න ඕනේ මොකක් හරි a ඉන්වර්ස් වැඩි කරලා x උත්තර ගන්නවා. ඊට පස්සේ x කියන්නේ ගන්නවා. මොකද අපල දෙක
ඊට අනුව පරපැත්ත හදනවා දෙක එක න්‍යාසයක් අනුරූප ස්ථාන සමාන කරලා නොදන්න පද දෙක වහන්න තේරුණාද දැන් හරියට කරා ඒක පැහැදිලි මැදලම් මම ළමයි ආපෝලේ යනවා දැන් අපි මෙතන ඉන්නේ හරියද හරි මම ගන්න මෙහෙම මේක අහන්න දැන් අපි මම කියන්නේ මේ නිශ්චාග නිශ්චින්න උනොත් ඒ ඒ ඉන්නස් පාටි කියන කතන්දරේ පොඩට අදාල ගත්තොත් ඒ කියන්නේ මම ගන්නවා a = b කියන සමීකරණය තියෙනවා a ට ඉන්වර්ස් තියෙන නිසා දෙපැත්තම වැඩි කරනකොට a ඉන්වර්ස් කින් හෝල් හෝල් අය පටලා ගන්න එපා a ඉන්වර්ස් පාවතින බැරි a ඉන්වර්ස් පාවතින විතර a ඉන්වර්ස් පාවතින විතර ලා පටලවන්න එපා වැඩි කරන්නත් මම පැත්තේ හොඳේ a ඉන්වර්ස් a ඉන්වර්ස් ඔබලා මලක් අන්තර කිව්වද නේද වම් පැත්තෙන් හරි ඒතර b ඉන්නවා තා දකුණේ උදාහරණ මම කිව්ව තේරෙන්නේ නැද a සුත් ඉන්නේ දකුණ ඊට සාපේක්ෂව ඒක වමෙන් තමයි එන්නේ ලා පටලවන්න සමහර ඊට පස්සේ දැන් මෙතන a සහ a ඉන්වර්ස් ගුණිත වෙනක් එකක් x ඕම මෙතන a ඉන්වර්ස් b අපි දන්නා මෙතන සුළු කරා මෙන්න අපිට දෙකේ න්‍යාසයක් කියනවා අයි a ගානේ දෙක දෙක එක ගණිත දෙක දෙක බුද්ධ වෙනද b ගණිත දෙක එක නිසා ප්‍රතිඵලයේ වශයෙන් ලැබෙන්නේ ಗುಣ වෙනවා දෙකේ න්‍යාසයක් තියෙනවා එතන මෙහි එන්නේ ප්‍රතිඵලය මේ වගේ න්‍යාසයක් මෙතන කිසියම් සංඛ්‍යාවක් තියෙනවා මෙතන කිසියම් සංඛ්‍යාවක් නැහැ මෙතන කිසියම් x නෝට් කියන සංඛ්‍යාවක් තියෙනවා එතන කිසියම් y නෝට් කියන සංඛ්‍යාවක් තියෙනවා දන්නේ නැහැ නේ සුදාගෙන නේද දන්න සංඛ්‍යාවක් එතන මේ පැත්තේ a + a කියන්නේ i කියන්නේ i x එක is කියන්නේ අතර is කියන්නේ xmy x කියන්නේ කොහොමද x not y not අපි දැන් අපි පෙර ගත්තේ x කියන එකේනම් මෙන්න මෙයා තමයි x කියන්නේ ඒ කියන්නේ මොකද simple x simple y ඕක තමයි capital x කියන්නේ අර පැත්තේ ඉන්න කවුද x not y not දැක්කද දැන් මොන ලස්සනට ඔතන ඩයම් පස්ස සමගාම සමීකරණ විසඳුමක් කරේ නෑනේ අපි ගේන්නේ ප්‍රථම තියෙච්ච නිසා න්‍යාස දැනි පදනම් කරන්නේ මෙතන ඩයම් පස්සේ අනුරූප ස්ථා සමාන කරලා ප්‍රකට කරනවා x ආගය x not සහ y යගේ y not කියලා දැන් සුභාදිරියට උපුටා. පැහැදිලි? එතකොට මෙහෙම අපිට නිශ්චිත විශ්මයක් ගන්න පුළුවන්. a ඉන්වර්ස් තිබ්බත් විතරයි නිශ්චිතයි. x x not කියලා අපිට එනවා. y y not කියලා එනවා. නොවේසේ නම් විසඳුම් අපරිමිත වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. ඒක වෙනම කේස් එකක්. හරි? අපනෝ ගානේ අත කරලා තමයි ඒක කොට සුකුත් දාතු. සන්දර්ය තමයි මම පන්ති මේක මගේ හෝල් එකේ කරගෙන යනකොට වෙලා මදි වුණා. මම ගාන කරගෙන යද්දී පන්තිෙන් ළමයි කිව්වා ගෙදර ගිහලා කරන්න කියලා. නමුත් YouTube වල මේක දානකොට upload කරනකොට complete කරන නිසා මම දැන් ගෙදර ඇවිල්ලා ඒක ඉතුරු කොට සම්පූර්ණ කළා. කලින් වීඩියෝ එකට කරන්න තමයි හදන්නේ. ඉතින් අපි නැවතුවේ ගානේ අර A inverse වල සිද්ධාන්තය සාකච්ඡා කරා. සිද්ධාන්තය මොකද්ද අපි AX ධන B කියලා AX = B කියලා අපි සිස්ටම් එකක් ගොඩනගුවොත් මේක දෙක දෙක න්‍යාසයක්. ඒතර මේකේ ඒට ප්‍රතිලෝම න්‍යාසයක් තිබුණොත් මේක දෙපසම වැඩි කරන්න පුළුවන් අපිට ඒකේ ප්‍රතිලෝමෙන් a ඉන්වර්ස් a x a ඉන්වර්ස් b අපට මඩ දෙයක් අමතනවා කියන්න. මේ න්‍යාස වැඩි කරනකොට ආවට කියලා බෑ. හේතුව න්‍යාස ගුණිත කමියුට් වෙන්නේ නැති නිසා වමෙන් වැඩි කරනවා නම් ඔක්කොම වමෙන් වැඩි කරනවානේ. හැම එකම දෙපස දකුණෙන් නම් දකුණෙන්. මෙම අවස්ථාවේ ඒට අපේ a ඉන්වර්ස් ඇති නිසා මෙතන a අතුරු දහම් කරගන්න ඔක්කොම වමෙන් තමයි ඉන්වර්ස් වැඩි කරන්නේ. ඒකත් වමෙන් සමීකරණ වමෙන් සමීකරණ වමෙන්. එතකොට මතක් වෙනවා ඔයගලන්ට මම ආපහු ගුවමසේ. පස්සේ a ඉන්වර්ස් a කියන්නේ i ix. මෙහි ඉන්න a ඉන්වර්ස් b ix කියන්නේ ආපහු y මයි x මයි a ඉන්වර්ස් b. එතකොට මේ කැපිටල් x වශයෙන් තියෙන සිම්පල් x සිම්පල් y කියන ඔය දෙක සුළු කරන් පස්සේ අරපදත් වෙනවා අපිට මේකත් දෙක එක න්‍යාසයක් අරපදත් දෙක එක න්‍යාසයක් වෙනවා ඒ එන දෙක එක න්‍යාසයේ මෙමෙ ස්ථානයේ මෙමෙ ස්ථාන සමාන කිරීම සහ මෙමෙ ස්ථානයේ මෙමෙ ස්ථානයේ සමාන කිරීමෙන් අපිට x සහ y හොයන්න පුළුවන් කියන එක තමයි මේ ගානේ කියන සංකල්පය පාවිච්චි කරන තමයි මේ ගාන කියන සංකල්ප පාවිච්චි කරලා මේ ගාන හදන්න තියෙන්නේ මොකද අපේ අපිට කියලා තිනවා අපිට දීලා තියෙන සමගාමී සමීකරණ දෙක මේක මේ සමගාමී සමීකරණ දෙක x දන b ආකාර ලියනලු x කියලා පාවිච්චි කරන මෙයා මේ ස්පෙරලොම් මේක කියන තේරුම ඉතින් x කියන එක මෙයා කියන එක හරි ඒක ආටත් තේරෙන කාරණයක් නිකන් දේලා තියෙන සංකේතය b පෙරලොම් මේක කියන දේ නම් b කියන්නේ ඇත්තටම 1 7 ඔහොම කියන්නේ හරි
තොට ඔය එක් සහ මේ බී පාච්චි කරලා මේ සිිටම ඒක් දන බියාකාර ලියන්න ලිම තොට සිිටම ඒක් තන බියකර ලිවත පෙනවා අංක එක 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 දෙක තුන්න මෙහෙම කියලා මොක ලයාන්තුමාපිට එක හත තොර මේ මේ මෙතන මෙයා තමයි ඒ ඉතින් අපි ගැටලු ඉහතේ මෙයා x කියලා ගන්න කියලා තියෙනවා මෙයා b කියලා ගන්න කියලා තියෙනවා හරිනේ මම සිස්ටම් එක පෙරවනවා ඒත් මේ සිස්ටම් එක තුල තියෙන සමගාම තුල තියෙන නොදන්න පද දෙකත් මෙන්න සමගාමී සමීකරණ දෙක තුලන් තියෙන නොදන්න පද දෙකත් එකයි නැත්නම් මේ සිස්ටම් එක විසඳන්න පුළුවන් නම් මේක විසඳලා x y හෙව්වත් එකයි මේ සමගාමී සමීකරණ යුගල විසඳලා x y හෙව්වත් එක දෙකම ලඟින් ලැබෙන එකම පිළිතුරු අපිට කියන සමගාමී සමීකරණ යුගල විසඳීමෙන්තරව x y සුවන්න නැතොත් එන මේකෙන් x y සුවන්න කියලා කියන්නේ. ඒතර ඒට ඒ ප්‍රතිලෝම තිබෙන නිසා අපිට පුළුවන් දෙපසම වැඩි කරන්න දෙපසම වමි වැඩි කරන්න ඒ ඉන්වර්සල්. මෙහි ඒට ඒ ඉන්වර්ස් අපි හෙව්වා ඒකේ ප්‍රතිලෝම කලින් 3 ඍණ 1 ඍණ 2 1 කියලා. ලෙස පවතින බැවින් මම ගන්න එක ස්ටාර් ස්ටාර් කියලා ස්ටාර් ස්ටාර් හි හි වම්පස දෙපසම කියලා දැම්මොත් නිකන් වැඩි අවුල් අවුල් වගේ නිසා හරි ඔක හරියටම හරි ඔක වම්පස ඒ ඉන්නස් මගින් ඒ ස්ටාර් හි දෙපසම දෙපසෙහි දෙපහේ දෙපසෙහි වම්පස ඒ ස්ථාමයෙන් ගුණ කිරීම. අපරේනෝ ඒ ඉන්වර්ස් දෙපසෙහි වම්පස ඒ ඉන්වර්ස්මයෙන් ගුණ කිරීම ඒ ස්ථානයේ කොට සමානයි. සමාන ඒ ඉන්වර්ස් b ඒකට මේ සිද්ධාන්තය දාගන්න ඒ ඉන්වර්ස් ඒ කියන්නේ i ix නේද ඒ ඉන්වර්ස් b ix කියන්නේ x x කියන්නේ ඒ ඉන්වර්ස් b සහ ඒ ඉන්වර්ස් කියන්නේ 3 ඍණ 1 ඍණ 2 1 b කියන්නේ 1 7 ඒතර මේ පැස සරලවනත් වෙන 3 වර 4 21යි 3 වර 3 වර 3යි ඍණ 1 වර 7 ඍණ 4යි සිදු වෙලා ඍණ 2 ධන 2 ඍණ 2 ධන 7 5ක් වෙනවා ඒතර මේ පැත්තෙන් අපිට එන්නේ x අපි දැන් x කියන්නේ xy. අපිට ගන්න අපි මොකද x කියන්නේ මේක ඇත්තේ. මේක එහෙම තමයි. පොඩ මේ ඉර අර පහ එන්නේ එක. ඉර නැහැ. හරි පොඩ සමාන ළමයි මට මේ අර බෙදීම ලියන්න වගේ ගිය මම තමයි පොඩ පටලනවා. ගණන් ගන්න බෑ. ඕගොල්ලන්ට තෝක දෙවන්න පුළුවන්. රයිට් ඊට පස්සේ එමු නිසා දෙපසෙහි අනුරූප ස්ථාන සමාන කිරීම අපි ලැබෙනවා x සමාන ඍණ 4 සහ y සමාන 5 සමගාමී සමීකරණ යුගල විසඳුව මෙයා හදලින් පාවිච්චි කරමු right ඒක හරි ඊට පස්සේ අලුත් කොටසක් කියන ඊළඟ හරි මම මේ කොලයක් කරනවා ඊළඟට කියන අපිට p කියලා න්‍යාසයක් ගන්න හැබැයි p කියන්නේ එක දෙක දෙක විකර්ණීය සෙල්. සා ඒකේ විකර්ණයේ සීල වර්ගයන් නිකල බව දී ඇතලු. එහෙනම් අපිට p විකර්ණීය සෙල් කියලා දෙන්නේ දීලා තියෙන නිසා දෙක දෙක අපිට ගන්න පුළුවන් සාමාන්‍ය වශයෙන් දෝෂයක් නැහැ කිසිම. මෙතන තියෙන අපි යමු lambda බිඳුව μ බිඳුව කියලා ගමු. මෙහි lambda mu it බල ගන්න පුළුවන් දිලා තින්නේ නිකිර නිසා මේක විසඳලා ඇති වරණ නියතා ගන්න මේක දර දිලා තින තොරතුරු අපිට b කියලා ගන්න ලු න්‍යාසය දෙක දෙක එක a ධන p ගත්තොත් b හි නිශ්චයක බිඳුවයි කියලා දිලා තින දර දන්නා මෙතන p නම් ඉතින් මෙයා a ගැන කලින් එහෙම තමයි. a කියන්නේ 1 1 2 3. a කියන්නේ කලින්. ඊට මේ තොරතුරු පාවිච්චි කරලා අපිට පුළුවන්
මේ ලැම්දා මේ වතුර සමීකරණයක් ගන්න. එතකොට b කියන්නේ a 1 1 2 3 ට එකතු කරොත් p ලැම්දා බිඳුව බිඳුව මෙව. එතකොට ලැබෙනවා අපිට 1 ධන ලැම්දා බිඳුව බිඳුව 3 ධන මෙව කියන න්‍යාසය b b size සමාන බිඳුව වෙයි. අපිට ගන්න පුළුවන් සමීකරණයක් එක දන රැම්ඩා බිඳුව බිඳුව තුන මෙව කියන එක නිශ්චායක කොටු නෙවෙයි ඉර දෙක සමාන බිඳුවයි එතන දෙක තුන ඕ ඕ වැරදි එක දන එතන එක එනවා එතන දෙක හරි එක දන රැම්ඩා එතන තුන තුන දන මෙව ඍණ දෙවරක් එක සමාන බිඳුවයි තොර මේක සරලවත් වෙනවා තුන දන මෙව දන තුන ලැම්ඩා ඍණ දෙක සමාන බිඳුවයි වැරදි වැරදි තුන මෙව තුන ලැම්ඩා දන ලැම්ඩා මෙව ඍණ දෙක සමාන බිඳුව සරලවත් වෙනවා ලැම්ඩා මෙව ලැම්ඩා මෙව දන මෙව දන තුන ලැම්ඩා දන එක සමාන බිඳුවක ලොක තියාගමු පොඩ්ඩ අනිත් පැත්තෙන් කියන තොරතුරු තාතරතරක් කියන අනිත් පැත්තනේ මේ තාතරතරක් කියන අපිට C කියලා ගන්නලු A-න P න්‍යාසය හැබැයි C ගේ විශාල නිශ්චායක දෙකයි. ඒතර C කියලා ගන්න A 1 2 3 අඩු ගුරුම් P P කියන ලැම්ඩා බිඳුව බිඳුව මෙව්. ඒතර මේක සුණුවත් වෙන්නේ 1 ඍණ ලැම්ඩා 1 2 3 ඍණ මෙව් කියන න්‍යාසය C sin සමාන දෙක වෙයි. අපිට ගන්න පුළුවන් 1 ඍණ ලැම්ඩා 1 2 3 ඍණ මෙව් හි නිශ්චායක සමාන දෙකයි. එකෙන් ගම් වෙන කාරණා 1 ඍණ ලැම්ඩා 3 ඍණ මෙව් ඒ දෙවරක් 1 සමාන දෙකයි කියලා. ඒක සුළු උත්තර මේ පැත්ත 3 ඍණ මෙව් ඍණ 3 ලැම්ඩා ධන ලැම්ඩා මෙව් ඍණ 2 සමාන 2. එතකොට මෙතනින් ගන්න පුළුවන් ඍණ මියු එතකොට ධන ලැම්ඩා මියු ඍණ මියු ඍණ 3 ලැම්ඩා ඍණ 4යි ඍණ 1 සමාන බිඳුවයි කියලා. එතකොට දැන් බලුව පොඩ්ඩක් අස්කම් අරලා මේ සමීකරණයයි මේ සමීකරණය දිහා අපිට තේරෙනවා සමීකරණ දෙකම එකතු කරා නම් 3 ලැම්ඩා 3 ලැම්ඩා ඕසි මියු මියු ඕසි ලැම්ඩා මියු ගුණිතය බිඳුවක් කියලා මම ගන්න මේ සමීකරණය E1 කියලා. මේ සමීකරණම E2 කියලා. E1 ධන E2. අපිට ගන්න පුළුවන් ශනිකව. ඍණ එකට ධන එක අවශ්‍යලා මේකට මේක අවශ්‍යලා මේකට මේක අවශ්‍ය වෙලා. ලැම්ඩා මේ ගුණිතය ශුන්‍යයක් කියලා. ඒකෙන් එනවා අපිට තාත්වික සංඛ්‍යා දෙක ගුණිතය ශුන්‍ය වෙනවා නම් එක්කෝ ලැම්ඩා සමාන බිඳුව ඒ කියන්නේ ලැම්ඩා මියු දෙකම බිඳු වෙනවනේ. එක්කෝ ලැම්ඩා සමාන බිඳුව මියු අසමාන බිඳුව වෙන්න පුළුවන්. එක්කෝ ලැම්ඩා සමාන බිඳුව මියු සමාන බිඳුව වෙන්න පුළුවන්. ඔය කේස් තුන විතර යන්න පුළුවන්. විශේෂ අවස්ථා. දෙකම ශුන්‍ය අවස්ථා. එකක් ශුන්‍ය එකක් නිශුන්‍ය. අවස්ථා දෙක. දැන් බලමු මේ වෙන්න පුළුවන් මොනවද කියලා. මම ගන්න මේක C1 අවස්ථාව. C2 අවස්ථාව මේක C3 අවස්ථාව කරගමු. හරි. ඊට C1 උනොත් ලැම්ඩා මියු දෙකම බිඳු උනොත්. අපිට නම් මේකෙන් එක සමාන බිඳුව කියන්නේ නේ? නේ? ලැම්ඩා බිඳුව මියු බිඳුව මේකෙන් එක සමාන බිඳුවයි. මේකෙන් ඍණ එක සමාන බිඳුවයි. දැක්කද? එහෙනම් C1 වෙන්න බෑ. ඕකෙන් මම මේ කෙටියෙන් කියන්නේ. අපි කරලා අක ලියමුකෝ. ලැම්ඩා සමානයි මියු සමානයි බිඳුවට ලැම්ඩාත් මියුත් දෙකම බිඳු වුණත් අපිට කියන්න පුළුවන් විට E1 වලින් එනවා එක සමාන බිඳුවයි E2 වලින් එනවා ඍණ එක සමාන බිඳුවයි
මේ වියනවා. මේකේ S එක හොසි. ඒක වෙන්න බෑ. තාසේ ලැම්ඩා බිඳුවයි මියු බිඳුව නෙවෙයි. ලැම්ඩා බිඳුව වුණොත් එනවා මේකේ මේකැලේ බිඳුවයි මේකැලේ බිඳුව. ඒතර මියු ඍණයක් කියනවා. ඔව් බලන්න ලැම්ඩා සමාන බිඳුව වුණොත්. E1 වලින් එනවා. මේකත් බිඳුවයි මේකත් බිඳුව මියු ඍණයක් කියනවා. ලැම්ඩා සමාන බිඳුව මියු වලින් මේකට ආ මියු වලින් අගේ අරගෙන එන්න ඕන නැත්නම් බෑනේ. E2 වලින් එනවා. E3 එකක් කියලා. ආ වෙන්න පුළුවන් ඒකනේ. ලැම්ඩා සමාන බිඳුව උනාම බස් මියු ඍණ එක කියලා නහරි. මේක වුණත් එනවා ඉබේම අපිට. මියු සමාන ඍණ එක කියලා වෙන්න පුළුවන් දෙයක්. බල අනික කේස් එක. එයා අතාරන්න පුළුවන් දෙයක් කියලා තාම කියන්න බෑනේ. මියු බිඳුව උනොත් මේ බිඳුවනත් මේකෙන් බිඳුව මේකෙන් බිඳුව ලැම්ඩා සමාන ඍණ තුනෙන් එක. E1 වලින් එනවා ලැම්ඩා සමාන ඍණ තුනෙන් එක. ආ මේකත් එකපට හරි අයියේ ලැම්ඩා මියු නිය ධන නිකල නිසා නිය නිකල ආගයන් නිසා මේක වෙන්න බෑ. මේ වෙනවා නම මොබිසන බිඳුව නම් බස ලැම්ඩාට එනවා කියලා ඒක වෙන්න බෑ. එනා ඉතින් මියුසන බිඳුව ගණන් කතා කරලා ගන්න. මොකද මේ සමාන බිඳුව කියලා මේකට දාලා බලමු. නෑ ලැම්ඩා සමාන බිඳුව කියන්නේ නෑ මියු සමාන බිඳුව. මියු සමාන බිඳුව කියලා මේකට දැම්මත් වෙන මියු බිඳුවයි මේ බිඳුවයි. ඒත් එතන ලැම්ඩා හින්න තුනේ එක මේක දෙක. එහෙනම් මේ අවස්ථාව වෙන්නත් බෑ. ලයික් ඔව් ඔව්. මියු සමාන බිඳුව වෙන්න බෑ. දෙකම බිඳුව වෙන්න බෑ. වෙන්න පුළුවන් එකම අවස්ථාව ලැම්ඩා බිඳුවයි මියු ඍණ එකයි විතරයි. ආ එහෙනම් P හම්බුණා අපිට දැන්. ඉතින් P හම්බුණා ලැම්ඩා මියු එක එහෙනම් අපිට අදලා ගන්න පුළුවන් හරි p කියන්නේ මෙයා ලැම්ඩා බිඳුවයි මියු ඍණේ මියු ඍණේක මොනවද හරි p හරි වෙනවාට හරි p ඒ වගේම ලැම්ඩා මියු ගන්න නිසා අපිට b තවන්න පුළුවන් ලැම්ඩාට බිඳුවයි මියු ඍණේක දැම්මම පස්සේ අපේ හරි b නම මෙතන ලියන්න හරි b එනවා මෙන්න මේකට දැන් හරි ලැම්ඩාට බිඳුව දැම්මොත් මෙතන 1යි මෙතනත් 1යි මෙතන 2යි මියු ඍණේ දැම්මොත් මෙතනත් 2ක් කියනවා නැත් නැත් අහන්න උත්තරනේ b සහ p b තා p තා right ඊට පස්සේ කියනවා තවත් කතන්දරයක් මම පොඩ්ඩක් කොලේ අහත්තා right මේනොට අපි p දන්න කවද b ක b දන්න කවද කියලා ඊට පස්සේ කියන කතන්දරේ T කියන එක T කියලා දෙනවා අපිට තාත්වික නියතකයක් අදාළ නැහැ කවුරුම හැබැයි අපිට මෙහෙම කතන්දරයක් දෙනවා B වාරයක් T 3 ඍණ T සමාන 3 6 ඊළඟට අපිට කියන්නේ T කියන්නේ විශේෂ තාත්වික නිරාකරණයලු. B න්‍යාසය අපි කලින් හොයපු වාරයක් T 3 ඍණ T කියන න්‍යාසය මොකක්ද අපි දන්න B අපි කලින් අහගත්තේ. 1 1 2 2 කියලා. ඒතර B කියන්නේ 2 2 න්‍යාසයක්. ඒවන් කලින් අපි හොයාගත්තා P. P කොහොම වාරයේ බිඳුව 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 ඍණ එක කියලා. එතකොට මේ b කියන 2 2 න්‍යාසය ගුණ කරනවා අපි 2 1 න්‍යාසයකින් මේ ගුණ කරනනේ අපිට අපි නේ ගුණ කරන කැද දෙක තියෙනවා එතකොට ජබෙනල් ප්‍රතිපලය ඔන්න මේක 2 1 න්‍යාසය හරි b 2 2 ඔව් එතකොට අපෙන් අහන්නේ මේක බව පෙන්වන්න කියලා කියන්නේ හරිද සමානයි b වාරයක් මේක සමානයි මේක පෙන්වන්න කියලා කියන්නේ හරි එතකොට පටන් ගමු එතකොට b කියන්නේ b වාරයක් T 3 T කියන සුළු කරන හදන්නේ මම. එහෙම කරමු කොහොමද? ඒතර B කියන්නේ 1 1 2 2 T කියන්නේ T T 3 T මේක. සුළු නැත් එන්නේ අපිට කොහොමද? එක්වරක් T එක්වරක් T
එකවර තුනට තුනක් කරනවා දෙවරක් දෙකයිටි හයයි දෙකයිටි හවසේ හයි කියලා මම කිව්වා තේරුණාද එකවරක් ටීමයි එකවරක් මේක තුනරණටි ධන ටීරණටි හවසේ දෙවරක් ටී හය රණ දෙවරක් ටී ධන දෙවරක් ටී ධන දෙවරක් ටී හවසේ හය විතරක් ඉතුරුනා තවත් අපිට දැන් සරල ආවා ඔකෙන් ප්‍රකාශන බොහොම සරල දෙයක් හරි මම මෙච්චර ඔයගොල්ලෝ හිතා ගන්නට හරි ඊපස්සේ ඊළඟට කියනවා මේ අදහස මොකක්ද මේ අදහස මේ ටී කියන එක මොන තාත්වික නියතාවයක් වුණත් කමක් නැහැ මං කිව්වොත් මෙයාට නමක් දුන්නොත් මෙයාට නේ ඔව් මෙයාට දුන්නා මම වයි කියලා ගත්තොත් මෙන්න මෙයා ටී මොන තාත්වික වුණත් තොර මේ වයිට ගන්න පුළුවන් අවස්ථා තියෙනවා ඕන තරම් අපරිමිත ප්‍රමාණය ඇයි ටී ගැන තාත්වික නියතාවයක් තීටාගයන් ගන්න පුළුවන් 1 2 3 4 5 ඕන තරම් තාත්‍ය සංඛ්‍යාවට සමාන තාත්‍ය සංඛ්‍යාවට සමාන ප්‍රමාණයක් ටීර ගන්න පුළුවන් ඒ ගන්න ගන්න හැම ටී එකිනෙකට 5 ටී එකිනෙකටම එකිනෙකනස් වයි යනවා එතකොට මේක අදහස මොකද්ද b වාරයක් y කියන න්‍යාසය මම යට කතා කරපමක් කරේ සිම්පල් c කියලා b වාරයක් y කියන එක හම දිස්සනවා c වශයෙන් ක්‍රියා කරනවා නැතහොත් මේ b y සමාන c කියන සිස්ටම් එකට විසඳුම් අපරිමිත ප්‍රමාණයක් තියෙනවා. ඕගොල්ලෝ මතක් තවත් අපි අර සිද්ධාන්තේ කතාව. මෙතන අපේ x අපි කතාවේ xb සිද්ධාන්තේ කතාව මෙතන මැච් කරොත් ඕගොල්ලෝ මතක ඇති මම a උගන්නන තමයි මේක මෙතන දාලා තියෙන්නේ. අංකයක a නිශ්චායකයේ නිශ්චුන්න නැතොත් ඒකට ප්‍රතිලෝමයක් තියෙනවා. වුණොත් සිස්ටම් එකේ විසඳුම් තියෙන්නේ එකයි. ඊළඟ අවස්ථාව වලට මම කිව්වා යම් හේකින් ඒ නිශ්චායක ශුන්‍ය වෙනවත් නැතොත් ප්‍රතිලෝමයක් නොපැතුනොත් ප්‍රතිලෝමයක් නොපැතුනා කියන එක නිශ්චායක තමයි හරි හේතුව කියන්නේ සමාජ දෘෂ්ටි වෙන්න බෑ කියසේ කොහොමද හරි නිශ්චායක බිඳු වුණොත් මේකේ අවස්ථාවක් හරියට කියන්න බෑ කියන්න පුළ අපිට මොකද්ද සිස්ටම් එකට විසඳුම් නැත හෝ අපරිමිත විසඳුම් ප්‍රමාණයක් ඇත ඔකන කියන්න පුළුවන් කතන්දර. ඒතර මම මේක දාලා තින්නේ ඔන්න ඔක පොඩ්ඩක් නිකන් ඔයගොල්ලන්ට හුරු වෙන්න. ඒතර මේක ගත්තොත් මේ B කියන න්‍යාසය මේක. මේ B ගෙන් නිශ්චය ගත්තොත් ඔයගොල්ලන් දෙන්න ඉතාලම පස්සේ B හි නිශ්චය ගත්තොත් එන්නේ එක්වරක් දෙක ඍණ දෙවරක් එක බිඳුවක් කියලා එකයි. දැන් B නිශ්චයගේ සයින්ස් එක බිඳුවයි. B ගෙන් නිශ්චයගේ බිඳුවයි. b ගේනිස්චායි වින්ඩෝක් තේසා මේ by සමාන c සමීකරණ විසඳුම් තියෙන විසඳුම් නැති වෙන්න පුළුවන් විසඳුම් අපරිමිත ප්‍රමාණයක් තියෙන පුළුවන් නමුත් අපේ ගැටලුවට අපේ පාර කපලා තිනවා මොකද්ද මේ b වාරයක් y සමාන c කියන එකට විසඳුම් අපරිමිත ප්‍රමාණයක් තියෙනවා කියලා. අයි y ට මොන t ගත්තත් එක එක වෙනස් y එනවා ඒ ඕන වෙනස් y කෙනෙක් b ගෙන් ගුණ කරොත් ලැබෙනවා c. ඒක තමයි ඔප්පු කරමු කියලා තියෙන්නේ. අන්න ඒක තමයි ඔකේ අදහස. හරි ඊට පස්සේ කියන්නේ මේ අදහස සුසු පරිදි භාවිතයෙන් පහත දිව තියෙන සමගාමී සමීකරණ යුගලට විසඳු අපරිච ප්‍රමාණ ඇතිවා පෙන්වන්න කියලා බලමු එක ඊළඟට මම පොඩ්ඩක් මේ කොලේ අහක් කරනවා. හරි ඉතර අපේ b කියන අපේ කලින් එකමයි 1 1 2 2 ඒකට අපි ඔප්පු කර දැන් b වාරයක් t 3 රෙන t t මොන අගේ වුණා තාත්වික ගැටලුවක් නැත ගුණ ලැබෙන්නේ 3 6 කියන එක කියලා. ඔක තමයි පුරත් හරි. ඒක නැවතත් කුව කොම්පඩ ඉස්සෙල්ලා නිය අර කොලේක තන මේ කිව් වැඩි මන් දන්නේ නැතර තුරු කියන හිතෙච්ච නිසා මේ ආපෝ කියන්නේ. ඒතර මෙතෙන්දි ගත්තොත් ටීට මොනාගේ ගත්තත් ප්‍රශ්නයක් නැහැ මට වයි කියලා ගන්න පුළුවන් මේක. ඔහම ගත්තොත් මෙයා ගත්තොත් ඒ වගේ සී කියලා. මේ BY සමාන සී කියන සිස්ටම් එකට විසඳුම් අපරිත ප්‍රමාණයක් තියෙනවා කියලා කියනවා අපි මේ ඔප්පු කරත් එකින් ඇයි t මොනාගේ වුණත් b වාරයක් මේක සමාන මේක වෙන නිසා. ඒතර මේ සිස්ටම් එක වැටෙන්නේ ප්‍රතිබලුව අපි දන්නා b සමාන b ගේ නිශ්චායක නිශ්චුන්න වුණත් අනිවාර්ය විසඳුම් එකයි තියෙන්නේ. ඒ වගේම b ගේ නිශ්චායක ශුන්‍ය වුණොත් වෙන්න පුළුවන් පැති දෙකක් එක්ක විසඳුම් නැති වෙන්න පුළුවන් එක්ක මේක අපරිමිත වෙන්න පුළුවන්.
එතකොට දන්නවා මේ සිස්ටම් එකේ දැනට අපි මෙන්න මේ උපෝරගත කාරණෙත් එක්ක මේක විසඳ නැත අවස්ථාවේ අපරිම අවස්ථාව තමයි තියෙන්නේ. හරිද? එතකොට විසඳුම් එකක් නිශ්චයක බිඳුවක් නිසා විසඳුම් එකක් මේ පැත්ත කතා කරන්නේ නැහැ. නිශ්චයක බිඳුවයි ඉහලකින් දන්න මේක අපරිමිතයි මේකක් නෙවෙයි කියලා. හරි? එතකොට ඕක තමයි දැනට තියෙන අදහස. ඊට පස්සේ අපිට කියන්නේ සමගාමී සමීකරණවල මේක. x + y = 3යි. 2x + 2y = 6 කියලා තියෙන. මේ සමගාමී සමීකරණ යුගලයට විසඳුම් අපරිත ප්‍රමාණයක් තියෙනවා කියලා වෙන්දාන කියන්නේ. මේ උපරත්ත මෙන්න මේ කරන්දරේ පාවිච්චි කරලා. ඒක නිසා ඉස්සල මේ මේක දාගන්න සිස්ටම් එක දාගන්න පුළුවන් මෙහෙම 1 2 2 2 x y 3 6 කියලා. හරි. කොහොමද දාගත්තේ? අපිට කියන්න පුළුවන් මේකෙ ඉන්නේ b නේ. ඒ නිසා ඊට සමීකරණ නැතනම් ඒ සමීකරණය සමීකරණ කියමු. b y කියන මෙයා කියලා අදහස් කරා. c කියන අරගෙන අදහස් කරා c. less db. හරි. එතකොට නෑ y කියලා ගත්තා. ඔව් හේතුව අතන්ට y කියලා ගත්තානේ. අපි ගම් මේක y not කියලා. less db එක. නමුත් b y සමාන c ට විසඳුම් අපරිමිත ප්‍රමාණය ඇති වෙයි. y not tut y ට සමාන කරොත් sorry y not සමාන y අපිට වීඩියෝ එක pause කරලා නැකෝ නම් හරිද y not සමාන මේ එතන y not y not සමාන y විට b y not සමාන c ට ද විසඳුම් අපරිමිත ප්‍රමාණයකට. එම නිසා මෙන්න මේ සමගාමී සමීකරණ වලට විසඳුම් අපරිමිත ප්‍රමාණයක් ඇත කියලා අපි සාධනය කරන්න පුළුවන්. හයිට එන ඕගලන්ට අදහසක් ඉන්නේ නැති කොහොමද මේ ගණන අරන් න්‍යාසයක ප්‍රතිලෝම න්‍යාසයක් තුනක් දෙක දෙක ගණය ඒක පාවිච්චි කරන්න පුළුවන් අදහස සමගාමී සමීකරණ වල ඒකට විසඳුම් නිශ්චිත එකක් පවණක් තියෙනවා කියලා ඔප්පු කරන්න. ඒ වගේම කිසියම් න්‍යාසයක් ක නිශ්චායකයේ ශුන්‍ය වුණොත් සමහරලාට පුළුවන් එකට ඒක දා ගන්න කිසියම් සමගාමී සමීකරණ වලකට මේ වගේ විසඳුම් අපරිමිත ප්‍රමාණයක් තියෙන කියලා ඔප්පු කරන්න. හරි. ඊතරම් ගාන දිග්ගැසු නැහැ. නිශ්චායක බිඳුව වල විසඳුම් නැත කියන කතන්දරේට ඒක මම අනාගතේ මක් හරි වෙනින්තන ගානක් හදලා ඒක අප්ලෝඩ් කරලා දෙන්නම්. දැනට මේ ගානේ ඔය කාරණා දෙක නැතුව විසඳුම් එකක් අවස්ථාව කොහොමද ඇදීමක් විසඳුම් අපරිමිත අවස්ථාව කොහොමද ඇදීමක් න්‍යාස ගැනීම පිළිබඳ අදහසක් මේ ගණන හරහා ගොඩනින් නැති. Right, ගැටලුව අවසානයි.